තමන්ගේ රෝගයාගේ ජීවිත අයිතිය වෙනුවෙන් සටන් කරන්න. මගේ පළවෙනිම ප්‍රශ්නය වුණේ මේ මේ රෝගියා මම කියන රෝගියා මේවෙනකොට මිය ගිහිල්ලද ඉන්නේ. ජැක්සන් නන්දරි මහත්මයාට ජීවත් වෙන තියෙන අයිතියයි. මම මේ කියන රෝගියාගේ තියෙන ජීවත් වෙන තියෙන අයිතියයි. අතර වෙනස මොකක්ද? ජැක්සන් නන්දරි මහත්මයාගේ ජීවිතේ රුපියල් මිලියනයක් වටිනවා නම් මේ රෝගියාගේ මේ ජීවිතේ වටින රුපියල් 100ක්. ඒ වගේම තමයි ජැක්සන් නන්දරි මහත්මයාට ජීවත් වෙන තියෙන අයිතිය මේ රෝගියාට ජීවත් වෙන තියෙන අයිතිය මම කියුවා. ඒ රෝගියා වෙනුවෙන් මම යුක්තිය ඉල්ලලා හිටනවා. ඔබ කියන්නේ ඒක මිනිමෙරු මේ අන්තරවලින් තව කෙනෙකුට ජීවත් කරන්න පුළුවන් කියන තර්කේම තමයි ආලා ඉන්නේ. නැති වෙන තත්ත්වයට පත් කරොත් එහෙම අපි නඩු කියන තැනට යමු කියන වල වගේ ඔබ යෝජනාවක් කරා. මේ වෙනකොට රෝගියා මියගේ සම්පූර්ණ වශයෙන්ම මියගිහිල්ලා. ඒ රෝගියා මියගියා කියලා වෙලා මරණ සහතික නිකුත් කරලා කරවන්න කියලා කිව්වා. ඔබ එහෙම කිව්ව නේද? පුරවැසියන්ගේ අයිතිවාසිකම් සමාන විය යුතුයි. ඔබ ගන්න ගලවනවා නම් ඔහුගේ මරණ සහතිකය අපිට දෙන්න කියන ඉල්ලීම කරන්න පුළුවන්. 101ක් හරි පණ දිනනවා නම් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිහාරය. මේ මාතාව කිසිම බැංකු ලෝන් එකක් අරගෙන පොළොත් ගසන්නේ හිඟ හිතලා නැහැ. එතකොට ආණ්ඩුවට ගෙවන්නේ හිඟපතු නැහැ. ඒ වගේ කිසිම තුන්වෙනි පාර්ශවයකට ගෙවන්න කියන කිසිම දෙයක් නැහැ. බොහොම හොඳ තර්කයක් ගෙනාවා. ඒක තමයි අයිබුවන් අපේ කතානායකය වෙන්නේ ජැක්සන් ඇන්තනි. ජැක්සන් ඇන්තනි කතානායකය කරන්නම හේතුව තමයි දැන් එන්න එන්නම අපේ රටේ තත්ත්වය හරි නැහැ. එතකොට අපේ රටේ තත්ත්වය හරි නැති වෙනකොට ඔහු අපිට කතානායකය හැමදාම වෙනවා. වෙන්න හේතුව තමයි අහිංසක මිනිස්සුගේ ජීවිතය බේරගන්න යනකොට ඒ එන්නා වූ නෛතික කටයුතු වලදී නෛතික ගැටලු වලදී අපිට ඔහු හැමතිස්සෙම දැන් ආදර්ශයට ගන්න වෙනවා. ඒක නිසා අපි මේ වීඩියෝ කරන්නේ ජැක්සන් ඇන්තනිත් එක්කවත් ජැක්සන් ඇන්තනිගේ පවුලයාත් එක්කවත් තියෙන තරහකට නෙවෙයි. හැබැයි අපිට වගකීමක් හා යුතුකමක් තියෙනවා රටේ වග කියන පුරවැසියන් හැටියට මේ රටේ වෙන අකටුතුකම් වලට හරි විදිහට කතා කරන්න. එතකොට ඒ කටයුතු වලට කතා කරනකොට ජැක්සන් ඇන්තනි කියන ඒ ප්‍රතිභාපූර්ණ කලාකරුවට අපි සාධාරණ ඉෂ්ට වෙන විදිහට තමයි හැමතිස්සෙම කතා කරේ. එතනින් එහාට ඔහුට අකටුත්තක් කරන්න ඔහුගේ ජීවිතය අනතුරටපත් කරන්න අපි හැමතිස්සෙම කටයුතු කරන්න අවස්ථාව කරගත්තේ නැහැ. එතකොට මේ රටේ දැන් ජාතික රෝහල කියලා කියන කොළඹ ඒක ජාතික වස්තුවක්. ඒක තෑම වැඩ කරන මිනිස්සෙක්ම තියෙන සෑම උපකරණයක්ම ඒ හොස්පිටල් එක විතරනේ ලංකාවේ සියලුම භෞතික දේවල් ඒ වගේම ඒ වැඩ කරන ඒ මිනිසුත් අපට වස්තුවක් විදිහට තමයි අපි දකින්නේ. ඒක නිසා තමයි අහිංසක කම්කරුව ඉඳලා ડોක්ටර් දක්වාම අපිට දැන් මේ වෙලාවේ තියෙන හැටියට භෞතික වස්තු ඒ වගේම මේ ඒ මානව වස්තු කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. එතකොට ඒ මානව වස්තුවේ දැන් මිනිස්සු දාලා යද්දී ඒ මිනිස්සු ටික දෙනෙක් ડોක්ටර්ස්ලා ටික දෙනෙක් ඊට පස්සේ විශේෂඥයෝ ටික දෙනෙක් මේ රටේ දැන් හැබැයි රාජකාරිය කරන මේ මිනිස්සුන්ට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම වෙන ගමන් අපිට මෙන්න මේ වගේ කතාවකුත් දැන් අහන්න ලැබෙනවා. ඒක තමයි මේ රටේ අහිංසක මිනිස්සුන්ට එක නීතියකුත් එක අනිත් මිනිස්සුන්ට බලපුලුවන් කාර්යයට ඇති හැකි මිනිස්සුන්ට එක නීතියකුත් රටේ වෙන්න විදියක් නැහැ. ඒකට තමයි පෞද්ගලික හොස්පිටල් තියෙන්නේ. කියන්නේ රටින් පිටහරි ගිහිල්වල තමන්ට කරගන්න පුළුවන් නම් ඒ දේවල් කරගන්න පුළුවන්. දැන් ඇත්තටම ගත්තොත් එහෙම අරුන්ට කුඩු සල්ලි තියෙනවා. කවුද හිරු එකේ රේන වලට. එතකොට දුමින්ද සිල්වා සිංගප්පූරුවේ ගිහිල්ලා උන් ජීවත් කරවලා අද ඇවිල්ලා ඔය ඉන්නේ ලස්සන්ට. ඒ වගේ තමන්ට බලය තියෙනම් මුදල් තියෙනම් අහිංසක මිනිස්සුගේ ජීවිතයක වටිනාකම තේරෙනවා නම් ඒ මිනිස්සුගේ ජීවිතය බේරගන්න තියෙන අවස්ථාව නැති කරලිවල ඒ විදිහට කරන්න එපා කියන එක අපි කියලා තියෙනවා. එතකොට දැන් ජැක්සන් ඇන්තනි කිව්වට පස්සේ ජැක්සන් ඇන්තනි වෙනුවෙන් ඕනතරම් මේ රටේ ඒ මිනිස්සයට ආදරය කරන රසිකයෝ ඉන්නෝ වෙන්ටිලේටරයක් ඒ වගේම ICU බෙඩ් එකක් දෙන්න කැමති. එතකොට සමහර වෙලාවට ඒ මිනිස්සු ජීවිත කාලය එයා කොයිතරම් කාලය ජීවත් වෙයිද එතන වැඩකාරයෙක් තියන්න උනත් ඒ මිනිස්සු ලෑස්ති වෙච්ච මිනිස්සු ඕනතරම් ජැක්සන් ඇන්තනිට ආදරය කරන මිනිස්සු ඕනතරම් ලෝකෙින් දෙද්දී මේ මොකද්ද මේ කරන්නේ. එතකොට අද හරි දුක හිතෙන කතාවක් ආරම්භ වෙනවා. ඒ කතාවත් එක්ක තමයි මට මෙන්න මේ දේ කියන්න ඕනුනේ. එතකොට කුමාරිලා මේ කරන කුප්ප වැඩේ ඒ ශරීර කූඩුව එහෙමම තියාගෙන වල ඒ විදිහට කරනවා නම්
අපි ජැක්සන් ඇන්තනි හැමතිස්සෙම දැන් කෝට් කරන්න ඕනේ අපේ ජීවිතවල අපේ වටිනාකම අපිට අපේ අයිතීන් වලට කතා කරන්න. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක මේ විදිහට කරන්නේ. එතකොට ඔබට තේරෙයි ඔබ දැන් හෙට ඉඳලා මේ විදිහට ඉන්න එපා. තමන්ගේ ජීවිතවල වටිනාකම, ඒ වගේම තමන්ගේ හිතවතුන්ගේ, තමන්ගේ ඥාතීන්ගේ, තමන්ගේ ආදරණීයන්ගේ ජීවිතවල වටිනාකමට අගයක් එකතු කරන්න පුළුවන් වෙනවා ඔබ මේ තර්කයේ ඉදිරියට ගෙනිච්චොත්. ඒක නිසා තමයි අපි මේ තර්කය ඔබට ඉදිරිපත් කරන්නේ. මගේ හිතවතා දැන් මං සම්බන්ධ කරගන්නම් WhatsApp මාර්ගයෙන්. එතකොට ඔහු කියයි මේ සම්පූර්ණව අදාළ කාරණය මොකද්ද උනේ, මොනවද උනේ, මොනවද අපි කතා කරන්න ඕනේ, මොන විදිහටද අපි අයින්සර් මිනිසුන්ගේ ජීවිත හොස්පිටල් එකේ ඒ කලමනාකරණයකින් ඒ විදිහට විනාශ කරන්න හදනකොට ඒ ජැක්සන් ඇන්තනිත් එක්ක සම්බන්ධ කරලා ඒ ජීවිත බේරගන්න කොහොමද කියලා අපි කතා කරමු. අපි කතා කරමු අපේ හිතවතාට ඔහු කියයි සම්පූර්ණ වෙච්ච කාරණය මොකද්ද කියලා ඉවරලා ඉන්න බලන්න අපි. අයිබෝන් සෙල් මහත්මයා, ඔබ අද මට කතා කරලිවලා අහිංසක ජීවිතයක් බේරගත්ත විදිය ඔබ මට ඒක එක්ස්ප්ලেইন කරා. ඒ කොහොමද අර ජැක්සන් ඇන්තනිගේ අර ශරීරයත් ඔබගේ අහිංසක ඒ හිතවතාගේ ශරීරයත් එකට ලඟු කරලා අර ડોක්ටර්ත් එක්ක කතා කරපු ආකාරය. එතකොට ඔබ සමාජයට පණිවිඩයක් දෙන්න හදන මේ වෙලාවේ මොකද්ද ඒ අහිංසක ජීවිත කොහොමද බේරගන්නේ කියලා අපි ඒක කතා කරමු මහත්මයා. දැන් අපි දැන් සාමාන්‍ය තේරෙන විදිහට කතා කරොත් එහෙම ICU බෙඩ් එකක දාලා තියෙනවා. එතකොට වෙන්ටිලේටරයක් ආධාරයෙන් තමයි එයව ජීවිතේ වෙන්ටිලේටරයක් සහ තව නොයෙකුත් උපකරණ කිහිපයක් මම දන්නේ නැහැ. මොකද මම දැක්කේ නැහැ. නමුත් ඒ වෙලාවට දෙන්න තියෙන සියලුම වෛද්‍ය ආධාර රෝහලට හැරි පමණින් දීලා තියෙනවා. හා හා මේක රජයේ රෝහල. ඔව්. ඊට පස්සේ තින් මොකද මේ මොහොත දක්වාම රෝගියාගේ ඥාති විශේෂම් දරුවෝ මේකට කොහොම රෝගියා ගැන කොහොම ඒ කාරණාව තමයි අපිට වැදගත් වෙන්නේ මේ වෙලාවේ. ඒ කාරණාව මොකද්ද? ඉතින් මේ වෙලාවේ මම කතා කරා රෝගලේ වෛද්‍යකාරී මණ්ඩලය. එතකොට මහත්මයා වංග එතකොට ඔබතුමාගෙන් අහන්නේ ඒ කතා කරන්න හේතු උනේ මොකද්ද? මට මේ කතන්දරේ අහුවම පළවෙනිම මට දැනෙච්ච දේ තමයි මම ජීවත් වෙන්නේ විදේශයක. ඉතින් මම විදේශයක ජීවත් වෙන ඉඳ කියනවා නෙමෙයි. මට දැනෙන දේ තමයි හැම කෙනෙක්ගේම ජීවිතය හැමෝටම වටිනවා. අනිවාර්යයෙන්. මේක ඔබතුමාගේ ජීවිතය ඔබතුමාගේ පවුලයට වටින තරමටම මගේ ජීවිතය මගේ පවුලයට වටිනවා. ඒ වගේම ඒ ප්‍රමාණයටම මේ මාතාවගේ ජීවිතයත් ඒ කට්ටියගේ පවුලයට වටිනවා.
ඒ ප්‍රමාණයම ජැක්සන් නැන්තිනි මහත්මයාගේ ජීවිතයත් ඒ කට්ටියක පවුලයට වටිනවා කිසිම ඒක අවුලවාදාත්මකයි. තර්කයක් නෑ. හැබැයි මෙන්න දෙයක් තියෙනවා. ඔව්. හැබැයි මෙන්න දෙයක් තියෙනවා. නුවන් මහත්තයා. මේ මාතාව කිසිම බැංකු ලෝන් එකක් අරගෙන පොළු ගසන්නේ හිඟ හිතලා නෑ. එතකොට ආණ්ඩුවට ගෙවන්නේ හිඟපතු නෑ. ඒ වගේ කිසිම තුන්වෙනි පාර්ශවයකට ගෙවන්න කියන කිසිම දෙයක් නෑ. බොහොම කරන්නේ ණය බරි තොර මනුස්සයෝ. හැබැයි ඒ මනුස්සයා අද වෙනකොට මිලියන ගාන කරන්නේ රටට නෑ. ඒ කියන්නේ අපේ රටේ හැමෝම මනුස්සයෙම නෑ. එතකොට ඒ වගේම දැන් ඔයා ඔබතුමා හිතන්නකෝ දැන් ජැක්සන් ඇන්තනි මහත්මයාට ජීවත් වෙන්න තියෙන අයිතිය මම ගරු කරමු. හැබැයි මගේ මගේ ඒ වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් ඇහුවේ මගේ පළවෙනිම ප්‍රශ්නේ උනේ මේ මේ රෝගියා මම කියන රෝගියා මේ වෙනකොට මිය ගිහිල්ලාද ඉන්නේ? ඒ කියන්නේ කොයි කොපමණ කාලයකදී ඒ මේ අර වෛද්‍ය ආධාර ගලවන්න ඕන කියලා තියෙනවද? එයාගේ මොලේ අන්නහර රෝගවලට ඇතුළත් කළා මේ සාමාන්‍යයෙන් මේ 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 කතා බහ වෙනකොට වෙලා තිබ්නේ පැය 6ක් 7ක් වත්. පැය 6ක් 7ක්. කියන්නේ ඒක මිනිමරුමක් එතකොට ඒ ආධාර අයින් කරනවා කියලා කියන්නේ ඒ රෝහල් කාර්ය මණ්ඩලය මිනිමරුමක් කරන්නේ. ඔව්ද මෙන්නයි ඒකට කියන හේතුව මේ යන්ත්‍රය මේ යන්ත්‍ර වලින් තව කෙනෙකු ජීවත් කරන්න පුළුවන් කියන තර්කේම තමයි යාලා ඉන්නේ. ඉතින් මම මට ඒක පිළිගන්න බෑ. හ්ම්. ඉතින් ජැක්සන් නන්දනි මහත්තයා තියන අයිතිය මේ රෝගියට තියෙන්න ඕනේ. මම පහසී කියලාම සේරාගෙන කියන්නේ නැහැ. තමන්ගේ රෝගියෙක් මෙහෙම රෝගලකට අරන් ගියේ මේ වගේ තත්ත්වයක තිබුණා. තමන්ගේ රෝගියාගේ ජීවිත අයිති වෙනවා සටන් කරන්න. වැදගත්ම කාරණය. මොකද තමන් මොකද ඇයි ඇයි අපි ඒක අතහරලා දාන්න ඕන? ඇයි අපට ආශ්චර්යයක් බලාපොරොත්තු වෙන්න බැරි? මට ජැක්සන් නන්දනි මහත්මයාවත් එතුමගේ බිරිඳ එක්කවත් කාත්තෙක්වත් පෞද්ගලික කිසිම තරහක් නැහැ. මම ඉල්ලන්නේ සමානාත්මතාව.
ඔබ කතා කරන්නේත් මගේ වීඩියෝ බලලා ඒ අර මේ සමාජ ගත කරන්න හදන පණිවිඩය නිසා තමයි ඔබ මට කතා කරන්නේත් මේ පණිවිඩය දෙන්න කියලා. ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ කතාව අපිත් එක්ක මේ සමාජ ගත කරන්න හදන පණිවිඩය. මොකද අපිට එතනින් අහට ජැක්සන් ඇන්තනි මහත්මයාගේ පවුලවත් ඊට පස්සේ අනිත් මිනිස්සුගේ ජීවිතවත් එක්ක අපිට කිසිම වෙනසක් නැහැ. සෑම මිනිස්සුගේ ජීවත් වෙන්න තියෙන අයිතිය ඒක මානව අයිතිවාසිකමක්. ඒ මානව අයිතිවාසිකම එක්කිනෙකුට එක විදිහකටත් අනික් කට්ටියට එක විදිහකටත් කරන්න බෑ කියලා. එතෙන්දී ඔබ ඒ පවුලට යෝජනාවක් කරා යම් කිසි විදියකින් ඒ වෙන්ටිලේටර් ඒ උපකරණ ගලවලි වල ඒ මිනිස්සයා නැති වෙන තත්ත්වයට පත් කරොත් එහෙම අපි නඩු කියන තැනට යමු කියලා වල වගේ ඔබ යෝජනාවක් කරා. එතකොට මොනවද ඒ ඔබේ ડોක්ටර්ස්ලා කිව්වේ? ඒකට පස්සේ නිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒක මොකද ඒ සත්‍යමින් උත්තර දීම වැරදිලා හිටියේ. නමුත් ගැලවෙත් නැහැ. මේ වෙලාව වෙනකොට ඒ කට්ටියට තේරෙන්නේ නැති. මම අවසාන උදැරන යාළ මේ වෙලාව රෙස්ට් වෙලා හිටියේ වයින් කරන්න. හැබැයි ඒ බලපෑමෙන් ඉඳලා ඒ කතාවෙන් මොකද අපි බලපෑමක් ඇත්තටම හරින්නේ. අපි යාළට කිව්වේ අපිට කරන්න පුළුවන් දේවල් සහ අපේ ඉල්ලීමක් සහ ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන දේ. ඉතින් ඒකත් තිය ඒකට හැමකම් දුන්නා. මම දන්නේ නැහැ පහුගිය පය 3-4 ඇතුළතම නවුනද කියලා. හැබැයි ඒ වෙලාවේ තිබුච්ච ඉමීඩියට්ලි ඒකට තීරණ කළ තිබිච්ච දේ කටේ කල් දැබුවා හෝ මහත්මයා ඔබ තව කතාවක් කිව්වා මට. මේ කියන්නේ ඔබ යම් කිසි විදිහකින් ගලවනවා නම් ඔබ පවුලේ අයට දැන් ඉදිරිපත් කරන්න මේ ඒ රෝගියා මිය ගියා කියලා මේ මරණ සහතික නිකුත් කරලා ගලවන්න කියලා කිව්වා. ඔබ එහෙම කිව්ව නේද? හොඳ තර්කයක් ගෙනාවා. ඒක තමයි ඔබ ඒ දාල මේ වෙන්ටිලේටර් ICU AA කියන මේ උපකරණ ගලවනවා නම් ඔහුගේ මරණ සහතිකය අපිට දෙන්න කියන ඉල්ලීම කරන්න පුළුවන්. එහෙම මරණ සහතිකය දෙන්නේ නැත්තම් අපිට අවශ්‍යයි මේ රෝගියා මරණවා කියලා දැනගන්න. එතකොට අපිට ගැටලුවක් නැහැ කයිත්‍රත්. අනිවාර්යෙන්. එතනින් 100%ම රෝගියා මෙයා කියලා තියෙනවා නම් තව වෙන කරන ගැළවීමේ අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. රෝගියා සම්පූර්ණයෙන් මිය යන තාක්කල් 100%ක් හරිය පණ තියෙනවා නම් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිහාරය. අනිවාර්යෙන්.
බොහොමත්ම ස්තුතියි අප සමඟ එකහු වෙලා මේ දැනුම ලංකාවේ ඉන්න මේ ගැන නොදන්න මේ ගැන අවබෝධයක් නැති අහිංසක මිනිස්සු වෙනුවෙන් මේ ඔබගේ ඒ දැනුම බෙදාගත් එකත් එක්ක එහෙනම් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. මට ඔබතුමාට කියන්න පොඩි දෙයක් උත් තියෙනවා. කියන්න ඔබතුමාගේ මේ වැඩසටහන බොහොම ආසාවෙන් නරඹනවා. මේ වෙනුවෙන් වැය කරපු කාලයට බොහොම ස්තුතිවන්ත වෙනවා. අනිත් එක අර රංගනද සිල්වා වගේ නැතුව අනුන්ගේ රෙදි හොදන්නේ නැතුව රටේ අවශ්‍යතාවයක් මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම ගැන ඔබතුමාට සිය දහස් වතාවක් ස්තුතිවන්ත වෙනවා. බොහොමත්ම ස්තුතියි. දැන් ඔබට තේරෙන ඇති මේ සංවාදයත් එක්ක අපේ ජීවිතවල වටිනාකමට අහිංසක මිනිස්සුයෙකුට එක විදිහකුත් බලපුලුවන් කාර්යයකට සල්ලිකාරයෙකුට ඒ වගේම කලාකරුවෙකුට කියලා වෙනසක් වෙන්න විදිහක් නැහැ. සෑම ජීවිතයක වටිනාකම එක හා සමාන වෙන්න ඕනේ. ඒක නිසා තමයි අපි සමානාත්මතාවය අපි මේ රටේ ඉල්ලන්නේ. ඒක නිසා ඔබට දැන් තේරෙන ඇති තමන්ගේ ලෙඩෙක් මේ විදිහට අර වෛද්‍ය උපකරණ ගලවනව නම් අපි අනිවාර්යයෙන්ම ඉල්ලීමක් කරන්න ඕනේ. ඔබ ගලවනව නම් අපිට දෙන්න මරණ සහතික දීලි වල ඒ අදාළ උපකරණ ගලවන්න. නැති වුණොත් එහෙම ඔබ තමයි මේ මරණයට වග කියන්න ඕනේ කියලා ඔබ පැහැදිලිව කියන්න. එතනින් එහාට නීතිමය කටයුතු වලට යන්න ඒ සාක්ෂි අරගෙන නීතිමය කටයුතු වලට යන්න. මොකද මේක මෙතනින් එහාට දැන් අපි නවත්ත ගන්න ඕනේ. දැන් මොකද අහිංසක මිනිස්සුගේ ජීවිතයක් බේර ගන්න තියෙන අවස්ථාව දැන් මේ විදිහට ජැක්සන්ලා මෙහෙම කරනවා නම් අපි කරන්නේ එතනින් යන අනිත් මිනිස්සුත් ඒ විදිහටම ජීවත් වීමේ අයිතිය ඉල්ලනවා. එහෙනම් අදට ගිහිල්ලෙන් නම් සියලු දෙනාට තෙරුවන් සරණයි. ආයුබෝවන් රනිල් වික්‍රමසිංහට මේ දේශපාලන වළල්ල තුල ඉන්න රාජපක්ෂ හැතිකරේටත් ඇරෙන්න.